ජයගමු ශ්‍රී ලංකා මේ 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. කතානායකතුමනි, අද මේ සාකච්ඡා කරන මේ රාජතාන්ත්‍රික වරප්‍රසාද පනතේ සංශෝධනයට සම්බන්ධව සහ විදේශ අමාත්‍යාංශයට අදාළ කාරණාවක් දෙකක් ගැන මගේ අදහස් මම දක්වන්න කැමතියි. පළවෙනි දේ තමයි, ගරු ඇමතුමනි, මම මේක අයවැය කාර්ක සභාවේ අවස්ථාවේදීත් මතු කළ ප්‍රශ්නයක්. ඒක තමයි, දැන් රාජ්‍ය නායකයෝ, ඇමතිවරු, නිලධාරීන් විවිධාකාරයේ අවබෝධය ගිවිසුම් අස්සන් කරනවා. මන් දන්නේ ඒක සංඛ්‍යාවක්වත් තියනවද කියලා. දැන් මම දැක්කා ඊයේ පෙරේද ඉරාන ජනාධිපතිවරයා ලංකාවට ආපු වෙලාවෙත් මෙවැනි ගිවිසුම් ගණනාවක් අස්සන් කළා. මෙතන මතුවෙන ප්‍රශ්න තමයි, මෙහෙම අස්සන් කරන ගිවිසුම් ක්‍රියාවට නැංවීම සඳහා යම් ආකාරයක පියවරක් ගන්නවද? ඒ අස්සන් කරන ගිවිසුම් හරහා මොකක්ද සිදු වෙලා තිබෙන්නේ කියන එක දැනගන්න යම් ආකාරයක පියවරක් තිබෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් කියලා මම හිතනවා. මොකද මේ ගිවිසුම් විශාල ප්‍රමාණයක අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීමෙන් අපිට යම් රටට යම් ව්‍යවසායක් වෙනවා නම් ඒක හොඳයි. හැබැයි ඒවා ක්‍රියාත්මක නොවී අස්සන් කිරීම පමණක් උත්සව අවස්ථාවකට සීමා කරලා සිදු වෙනවා නම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. මම දකින්නේ දැන් මීට වසර 30කට විතර ඉස්සර වෙලා අපි අස්සන් කරලා තිබෙන මේ දකුණු ආසියාතු කලාපයේ සප්තා ගිවිසුම, මම දන්නේ ඒක පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන්න විවිධ ආකාරයේ කොමිටිපත් කරලා තියෙනවා. ඒ වගේ කොමිෂන් සභා තිබෙනවා. මේවා හරහා ඒකෙන් දකුණු ආසියාවේ රටවල් අතර අපේ වෙළඳාම් වැඩි දියුණු කරන්න, සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්න, සංස්කෘතිමය හුවමාරුවන් නැති කරන්න, මේ වගේ ගොඩක් දේවල් තිබෙනවා. එතකොට දැන් ඒවයින් නිසි ප්‍රයෝජන ලබා ගැනීම සඳහා යම් ආකාරයක පියවරක් තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. මම දන්නේ නැහැ එහෙම එකක් අමාත්‍යාංශයේ සමාලෝචනයක් තියෙනවද නැද්ද කියලා. නමුත් ප්‍රගතිය පිළිබඳව යම් ආකාරයක පාර්ලිමේන්තුව දැනුවත් කරනවා නම් ඒක වඩාත් උචිතයි කියලා මම විශේෂයෙන් කියන්න කැමතියි. එහෙම නැත්නම් අපි මේ අස්සම් කරන රාජතාන්ත්‍රික මට්ටමේ ගිවිසුම් ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු සහ නිලධාරීන් අස්සම් කරන ගිවිසුම් හුදෙක් නිකන් අර උත්සව අවස්ථාවකට පමණක් සීමා වන අවස්ථාවල් බවට පත් වෙනවා. ඉතින් මේක ඉතාමත් වැදගත්ම කාරණාවක් හැටියට මම දකිනවා. මොකද මේ නැත්තම් අපි මේ කරන්නේ කිසිදු ප්‍රතිඵලයක් නැති අවස්ථාවක් හැටියටයි මට පේන්නේ. දෙවෙනි කාරණේ තමයි මේ විදේශ රාජතාන්ත්‍රික පත්වීම්. දැන් මිෂන් 55ක් තිබෙනවා. දැන් මේ රාජතාන්ත්‍රික පත්වීම් කිරීමේදී මම සතුටුයි, විදේශ සේවාවේ නියුක්ති අයගෙන් 72%ක් පත් කරලා තියෙනවායි කියලා කියනවා. හැබැයි ඒක හොඳයි. ඒකේ අනිත් පැත්ත, දැන් සමහර පත්වීම් විදේශ සේවාවෙන් පිටපරණ පත්වීම් වලදී අර දේශපාලනික පත්වීම් සිදු වෙනවා. ඒක සාමාන්‍යයෙන් කොයි කාලෙත් සිදු වෙලා තිබෙනවා. ඒක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ පත් කරන්නට යවන අය නිමාඩු ගත කරන්න යවනවා නම් ඒක මහා අපරාධයක්. ඒක රටට මොකක් හරි වෘත්තීමය හැකියාවක් තියෙන කණ්ඩායම යවනවා නම්, නැත්නම් විදේශ සම්බන්ධතා කිව්වේ ව්‍යාපාරික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයේ විද්වත් මට්ටම වෙන්න පුළුවන්, රාජතාන්ත්‍රික අධ්‍යක්ෂීම් තියෙන අය වෙන්න පුළුවන්. එහෙම අය පත් කරනවා නම් අපිට ප්‍රයෝජනයක්. නැත්නම් හුඟක් වෙලාවට වෙන්නේ විශ්‍රාමික අය පත් කරලා යවනවා. එහෙම නැත්නම් මොකක් හරි දේශපාලන පත්වීමක් දෙනවා කුමන හෝ අරමුණක් ඇතුව. හැබැයි ඒ අරමුණ තමයි ඔවුන්ට ඒ රටට ගිහිල්ලා විවේක ගන්න, නැත්නම් විශ්‍රාමික සුව විඳින්න පත් කරනවා නම් ඒක අපේ පොදු අරමුදලකින්, රටේ ජාතික අරමුදලකින් කරන මුදල් නාස්තියක් හැටියට මම දකින්නේ. ඒක ඉතාමත් වැදගත්. මම අමතුමාට එකක් සතුටු වෙනවා, 72%ක් දක්වා රාජතාන්ත්‍රික පත්වීම් සිදු කිරීමේදී ඒ කැරියර් ඩිප්ලොමැටික් කණ්ඩායම් පත් කිරීම ගැන. ඒත් එක්කම මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තානාපති කාර්යාලවල ක්‍රියාදාමය ගැන. ඇත්තටම සමහර තානාපති කාර්යාලවල අර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳව මම හිතන්නේ ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින් සතුටු වෙන්නේ නැහැ. හුඟක් අය ඒ අයට සේවය ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් එකතු කරන්නේ නැහැ. ඉතින් මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම සමහර අවස්ථාවල ඒ අයට ඒ පහසුකම් ලබා දීම සඳහා සම්බන්ධ නිලධාරීන් මැදිහත් වීමටත් දුර්වලයි. මෙන්න මේ වගේ තත්ත්වයන් තිබෙනවා. මේවා ගැන විශේෂයෙන් මම ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ රාජතාන්ත්‍රික ගිවිසුම් ගැන කතා කරනකොට අපි කනගාටුදායකම තත්ත්වය පසුගිය දවස්වල 2019 උදා වුණු තත්ත්වය. විශේෂයෙන් මම කියන්න ඕනේ අපේ රටට ඉතාමත් ප්‍රයෝජනවත් ගිවිසුම් ගණනාවක් ක්‍රියාත්මක කරන්න තිබුණා. එකක් තමයි MCC ගිවිසුම, Millennium Challenge Corporation හරහා
අපිට ලැබෙන තිබුණ ඩොල මිලියන 450 කිවිසුම. ඒක රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කරලා එකඟත්වයකින් ක්‍රියාත්මක කරන්න ආපු එකක්. නමුත් දේශපාලන තීන්දුවක් නිසා ඒක ක්‍රියාත්මක කිරීම නැවැත්තුවා. මොකක්ද ඒ කිවිසුමෙන් යෝජනා කළේ? ඒකෙන් ඩොලර් මිලියන 450ක් MCC කිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලැබෙන්න තිබුණේ. මොකක්ද ඒක යෝජනා කළේ? එකක්, ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් ඩිජිටල් කරණය කරන්න සම්පූර්ණයෙන්ම ඒවා පරිගණක වැඩසටහනකට ඇතුළත් කරලා මුළු ලංකාවේ ඉඩම් පිළිබඳව කටයුතු තාක්ෂණික ආකාරයෙන් කරන්න. දෙක තමයි කොළඹ වටරවුම් මාර්ගය සහ දඹුල්ල දක්වා මාර්ගය පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීම වෙනුවෙන් තමයි මේ මුදල් ටික දුන්නේ. හැබැයි අවාසනාවට වගේ දේශපාලන වශයෙන් ඒ ව්‍යාපෘතිය දෙස බැලීම නිසා කුමක්ද සිදු වුණේ? ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නැවතුණා. ඒ ව්‍යාපෘතිය කියන්නේ මහා භයානක රකුසෙක් කියලා මවලා පෙන්වන්න හැදුවා. සමහර දේශපාලන කතාවල ඒ MCC ගිවිසුම ක්‍රියාත්මක කෙරුවොත් ලංකාවේ ඉඩම් පිළිබඳ දත්තයන් සියල්ල ඇමරිකාව අරගෙන යනවයි කියලා කටකතා පතුරවන්න පටන් ගත්තා. සමහර අය කිව්වා සීගිරියට යන්න, දළදා මාලිගාවට යන්න, ඊට පස්සේ ලයිසන් ගන්න වෙනවා මේ MCC ක්‍රියාත්මක කළොත් වීසා ගන්න වෙනවායි කියලා. ඒ වගේ බොරු කටකතා පැතිරුවා. ඒක හරි භයානකයි. ඒකෙන් උනේ අපිට ඒ ගිවිසුමෙන් ලැබෙන්න තිබුණ ඩොලර් මිලියන 450ක් නැති වෙන එක. දෙවෙනි කාරණේ බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, LRT දුම්රිය සේවය ගැන ඇත්තටම මොන අපරාධයක්ද මේ කළේ? ඒක රාජ රටවල් දෙක කතා බහ කරලා නිලධාරීන්ගේ මට්ටමේ එකඟ වෙලා මූලික කටයුතු ආරම්භ කරලා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1500කට වඩා වියදම් කරලා වැඩ ආරම්භ කරලා තිබුණු ඒ සැහැල්ලු දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක කිරීම දේශපාලනික හේතුවක් මත නතර කිරීම හරහා අදත් ජපානයේ අපිත් එක්ක අමනාපයි. ඒක කොයිතරම් වරදක්ද? ඇත්තටම 2020 ඒක ආරම්භ වුණා නම් දැන් මේ 2024 වෙනකොට අවසන් කරන්න තිබුණා. තවම නීතු දෙකක් තියෙනවා. එතකොට අපිට අවසන් කරන්න තිබුණා. අවාසනාවට ඒක අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒකෙන් වෙච්ච දේ තමයි අපිට හිතවත් වූ ජපානය අවසානයේදී ඒ හිතවත්කමත් පළුදු කරගෙන LRT දුම්රිය සේවයත් අපිට නැති වුණා. ඉතින් මේ වගේ කොච්චර වැරදි දේශපාලන තීන්දුව ගත්තද? ඒක හරි වැරදි. මම කියන්නේ රජයන් දෙකක් එකඟ වෙලා යම් ආකාරයක එකඟතාවයකට ඇති කරාට පස්සේ දීර්ඝ කාලයක් සාකච්ඡා කළා මේ එකඟතාවයට එන්නේ. ආවට පස්සේ කුමන බලධාරියෙක්, කුමන ආණ්ඩුවක්, කුමන ජනාධිපතිවරයෙක් ආවත් ඒවා දිගට ගෙනියන්න අපි ක්‍රියා කරේ නැත්තම් ඒන අර්බුදය අපිට වළක්වන්න බෑ. ඒත් එක්කම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට කියන්න ඕනේ අපේ පාස්පෝර්ට් එකට ලෝකේ තියෙන තන එන්න පහළ බහිනවා. ඇයි මේ? අපේ පාස්පෝර්ට් එකට ජාත්‍යන්තර පිළිගැනීම් පිළිබඳව තියෙන අඩුව ඇයි ඒ වෙලා තිබෙන්නේ? ඒක රටට තියෙන පිළිගැනීමේ ප්‍රශ්නයක්. ඉතින් මම දකිනවා මේවායි අඩුපාඩුකම් දකින්නේ ඇත්තටම වෙන එකක් නිසා නෙවෙයි. අපේ රට පිළිබඳව ඔවුන් ඒ දත්තයන් ලබාගෙන ක්‍රියාත්මක වීමේදී ඒවට කරන සැලකිල්ලේ අඩුපාඩුකමක් මේවා වැඩි දියුණු නොකර ගත්තොත් අපි විශාල ප්‍රශ්නයකට මැදි වෙනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ දැන් මීට වඩා බරපතලම තත්ත්වයක් තියෙනවා. මම අවසාන කරන නියත කතානායකතුමනි, බරපතලම තත්ත්වය දැන් ඊයේ පෙරේද මම අහගෙන මේවා නම් දේශපාලන වේදිකාවේ කියන කතා. හැබැයි රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය, අධිකරණ බලය ගමේ තමන්ගේ සමාජිකර දෙනවයි කියලා යම් දේශපාලන පක්ෂයක ප්‍රධානියෙක් කියනකොට මොකද රටේ ඇති වෙන්නේ? අපිට කැලෑ නීතිය ගැන මතක් වෙනවා. දැන් කැලෑ නීතියක් මේ රටේ ක්‍රියාත්මක වුණු වකවානුවක් අපි දැක්කා. ඒක තමයි 1988 89 කාලේ. ඒ නිසා මේ වගේ තත්ත්වයන් රටේ ජනතාවට කියනකොට ඇත්තටම නීතිය පිළිබඳව තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. අපි හැමෝම එකතු වෙලා නීතියට ගරු කරලා නීති ආරක්ෂා කරන්න ක්‍රියා කළේ නැත්නම් අනාගතේ උදා වෙන්නේ බරපතල තත්ත්වයක් කියන එකත් මම මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි ඔබට.